everyone. Lankan in Melbourne YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඉතින් අද මම කොහෙද මේ ඉන්නේ? ඒ වගේම කවුද මේ මගේ යහපැත්තේ ඉන්නේ කියලා. ඉතින් අද මාත් එක්ක මේ මෙල්බන් වල එකතු වෙලා ඉන්නේ නවලෝක කොලෙජ් එකේ Head of Students Placements and Visa Processing කරන රුක්ෂාන් තල්ගස් දුව. ඉතින් රුක්ෂාන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ලංකාවේ තමයි රුක්ෂාන් ඉන්නේ. ඉතින් මෙල්බන් වලට පොඩි visit එකකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ විස්තර අපි ඔයගලන්ට ඉස්සරහට කියන්නම්. ඉතින් අපි පොඩ්ඩක් රුක්ෂාන්ගෙන් දැනගමු. නවලෝක කොලෙජ් එකේ හරියට මොනවද මොනවද කරන්නේ? වාගේ duties මොනවද? ඒ වගේ දේවල්. ඔය එන්ජි ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා නවලෝක කොලෙජ් ඔෆ් හයර් ස්ටඩීස් කිව්වම අපි ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් යුනිවර්සිටි එකත් එක්ක අනුබද්ධිත ආයතනයක්. අපි ඔස්ට්‍රේලියාවේ හයර් එඩියුකේෂන් වලට එන්න අවශ්‍ය ස්ටුඩන්ට්ස්ලට පාත්වේ ප්‍රෝග්‍රෑම්ස්, ඒ කියන්නේ ස්වින්බර්න් යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස්, ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් ඔෆර් කරනවා. අපි උගන්වනවා අපේ නවලෝක කොලෙජ් ඔෆ් හයර් ස්ටඩීස් කොළඹ කැම්පස් එකේ සහ කැන්ඩි කැම්පස් එකේ. ඉතින් අපේ ඉගෙන ගන්න ළමයි, ෆවුන්ඩේෂන් හෝ ඩිප්ලෝමා ඉගෙන ගන්න ළමයි, ඒගොල්ලන්ගේ නවලෝක කොලෙජ් එකේ ඉගෙන ගන්න පාඨමාලාවෙන් පස්සේ ඔස්ට්‍රේලියාවට එන්න අවශ්‍ය වෙන සියලුම කටයුතු යුනිවර්සිටි එකට ඇප්ලයි කරන තැන ඉඳලා ඇප්ලිකේෂන් එකක් ප්‍රොසෙස් කරන්නේ කොහොමද, ඒකට අවශ්‍ය ඩොක්යුමෙන්ට්ස් මොනවද, ඊට පස්සේ ඇප්ලිකේෂන් එක යුනිවර්සිටි එකකින් ඇක්සස් කළා, යුනිවර්සිටි එකකින් ඔෆර් ලෙටර් එකක් ගන්න කොහොමද, ඔෆර් ලෙටර් එක ගත්තට පස්සේ ළමයි ඔස්ට්‍රේලියාවට එන්න ස්ටුඩන්ට් වීසා එකක් ගන්න ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද, ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද, ඩොක්යුමෙන්ට්ස් මොනවද, මූල්‍යමය පැත්තේ මොනවද, ඒකට අවශ්‍ය වෙන ගෙවීම්, ඒකට අදාළ වෙන මෙඩිකල් ටෙස්ට් කරන්නේ කොහොමද, සහ වීසා එක ඇප්ලයි කරන්නේ කොහොමද, සහ ඒ ස්ටුඩන්ට්ගේ වීසා එක හම්බුණාට පස්සේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ස්වින්බර්න් යුනිවර්සිටි එකට ජොයින් වෙලා ස්ටඩීස් පටන් ගන්න තැන වෙනකම් අවශ්‍ය වෙන සියලුම කටයුතු මම සහ මගේ කණ්ඩායම නවලෝක කොලෙජ් එකේ වෙනම අපි වීසා ප්‍රොසෙස් එකට වෙනම කණ්ඩායමක් ඉන්නවා මම සහ මගේ කණ්ඩායමෙන් කරන්නේ ඇන්ජි. ඒ ළමයින්ට අවශ්‍ය ඒ උපදෙස් සහ ඒ සර්විස් එක අපි ලබා දෙනවා කිසිම ගැටලුවක් නැතුව ඇවිල්ලා මේ යුනිවර්සිටි එකට ජොයින් වෙලා ඒගොල්ලන්ගේ හයර් එඩියුකේෂන් කන්ටිනියු කරගෙන යන්න. හරි. ඉතින් ඒ කියන්නේ නවලෝක කොලෙජ් එකේ දැන් ගොඩක් අය හිතන්න පුළුවන් නවලෝක කොලෙජ් එක කියන්නේ නිකම්ම ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස්, ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් කරන ආයතනයක් කියලා. ඇත්තටම ඒ ටික කරාට පස්සේ ඔයගොල්ලෝ වීසා පැත්තත් බලනවා, මේ මුළු සම්පූර්ණ ප්‍රොසෙස් එකම ළමයින්ට කරලා දෙනවා නේද? අනිවාර්යයෙන්ම ඇන්ජි. මොකද අපි ප්‍රෝග්‍රෑම් එක එතන නවලෝක කොලෙජ් එකේ උගන්නලා එතනින් සර්ටිෆිකේට් එක දීලා එතනින් නවතින්නේ නැහැ. ඒ ළමයා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් ග්‍රැජුවේට් වෙලා එතනින් පස්සටත් ඒගොල්ලන්ට අවශ්‍ය අපෙන් අවශ්‍ය සේවයක් තියෙනවා නම් ඒ අවශ්‍ය සේවාවන් ලබා දෙන්න තමයි අපි බැඳිලා ඉන්නේ නවලෝක කොලෙජ් එක විදිහට. හරි. ඉතින් රුක්ෂාන් දැන් රුක්ෂාන් එතකොට ලංකාවනේ බේස් වෙලා ඉන්නේ, කොහොම ලංකාවේ කරන්නේ. ඉතින් ඔයාලා නවලෝක කොලෙජ් එකට යනවා නම් ඕගලන්ට රුක්ෂාන්ව හම්බෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙල්බන් වල මොකද කරන්නේ? මේ එකපාරටම මෙල්බන් ආවේ මොකටද? ඇත්තටම ඇන්ජි කලින් අහපු ප්‍රශ්නෙට තියෙන උත්තරය තමයි ඒක. අපි මෙල්බන් වලට ආවේ, අපි මෙල්බන් වලට ආවම මෙල්බන් ඇත්තටම අපි දැන් ඉන්නේ හෝතෝන් වල ස්වින්බර්න් යුනිවර්සිටි එක පෙනෙන දුවරින්. මොකද මේ මෙල්බර්න් අපේ මේ යුනිවර්සිටි එක ආවට අපේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇන්ජි කලින් ඇහුවා වගේ ඒ ළමයි ආවට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මොනවද, ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කිසිම ගැටලුවක් නැතුව ඉදිරියට ගෙනියන්න අපෙන් අවශ්‍ය වෙන්න ඕනේ සහයෝගය මොනවද කියන එක ගැන බලන්න, සහ යුනිවර්සිටි එකේ ප්‍රධාන නිලධාරීන් එක්ක අපිට මීටිංස් කීපයක් තිබුණා ගිය දවස් තුන ඇතුළත. ඒ අවශ්‍ය මීටිංස් වලට තමයි මේන්ලි අපි මෙහෙට ආවේ. ඊට අමතරව අපේ නවලෝක කොලෙජ් එකේ ඉගෙනගෙන දැනට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ළමයිත් එක්ක අපි ලන්ච් එකක් තිබුණා. මමත් එක්ක කණ්ඩායමක් ආව නවලෝක කොලෙජ් එකෙන් අපේ ප්‍රධාන විධායක නිලධාරී, අපේ ඩීන් ඔෆ් ස්ටඩීස් ඇතුළු කණ්ඩායමක් ආව. අපි හැමෝම ඒ ළමයිත් එක්ක කතා කළා. ඒ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කොහොමද වෙන්නේ ඒ විස්තර හොයා බලන්න, සහ මෙතනින් එහාට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය තවත් දිවයට කොහොමද ගෙනියන්නේ, අපි කොහොමද අපේ ළමයින්ට හොඳ සේවයක් ලබා දෙන්නේ, සහ තවත් මොනවද අපිට අපේ ලංකාවේ ඉන්න ළමයින්ට ලබා දෙන්න පුළුවන් අලුත් පාඨමාලා මොනවද තියෙන්නේ කියන දේවල් ඒ විස්තර
පිළිබඳ සාකච්ඡා කරන්න තමයි විශේෂයෙන්ම අපි මෙල්බර්න් වලට ඇවිල්ලා ඉන්නේ. ඔව් I think රොෂාන් කියන දේවල් වලින් මට තේරෙන්නේ මේක ලංකාවේ වෙන් වෙලා තියෙන නිකම්ම නිකං ආයතනයක් නෙමෙයි. ඇත්තටම ඔයගලන්ට ස්වින්බර්න් එකත් එක්ක ලොකු strong relationship එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට ගොඩක් අනුබද්ධ වෙලා affiliate වෙලා කරන program තමයි ඔයගොල්ලෝ offer කරන්නේ ළමයින්ට නේද? අනිවාර්යයෙන්ම එන්ජි. මොකද අපි දැනට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයත් එක්ක වසර 8ක් මේ අනුබද්ධ ආයතනයක් විදිහට ලංකාවේ ඉන්න ළමයින්ට අධ්‍යාපනය ලබා දෙනවා සහ ඒ ළමයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ස්වින්බර්න් විශ්වවිද්‍යාලයට ගෙනල්ලා ඒගොල්ලන්ගේ higher education කරගෙන යන්න උදව් කරනවා. ඉතින් අපි කලින් කිව්වා වගේම අපි ඒ වගකීම ගන්නවා ළමයි අපිත් එක්ක එකතු වෙච්ච තැන ඉඳලා යුනිවර්සිටි එකට ජොයින් වෙලා යුනිවර්සිටි එකේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ කැමති පාඨමාලාව කැමති කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ එතනින් එහාටත් අවශ්‍ය සේවයක් තියෙනවා නම් ඒක ලබා දෙනවා. ඒක අපේ වගකීමක් විදිහට අපි දකින නිසා තමයි අපි විශේෂ මෙහෙම ඇවිල්ලා ඉන්නේ. අපි සාමාන්‍යයෙන් වසරකට දෙතුන් වතාවක් ඇත්තටම ඔස්ට්‍රේලියාවට එනවා. පසුගිය වසර දෙකේ ඉන්න ලැබුණේ නැතිනුණා. හැබැයි අපි මෙතනින් එහාට අපි හිතෙනවා අපිට නිතරම ඇවිල්ලා අපේ ළමයි එක්ක සම්බන්ධ වෙලා සහ යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය සේවය දිගින් දිගටම ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. හරි. ඉතින් මගේ channel එක ඉස්සරේ නම බලලා නම් දන්නවා මම නවලෝක කෝලේජ් එකත් එක්ක ලොකු වීඩියෝ එකක් මීට කලින් කරා. ඒගොල්ලන්ගේ programs හැම එකක්ම සවිස්තරාත්මකව කතා කරා. අපි මොනවද ඔෆර් එකේ ඔෆර් කරලා තියෙන්නේ කියලා ඒගොල්ලන්ගේ ආයතනෙ. ඉතින් ඒක බලන්න බැරි වුණ කෙනෙක් ඉන්න පුළුවන්. පොඩි summary එකක් සාරාංශයක් දෙනවද මොන වගේ programs තියෙනද ලංකාවේ O-level A-level කරන නංගිලා මාලිලාට කොහොමද නවලෝක ආයතනයට join වෙලා මොන වගේ programs කරලාද මේ ස්වින්බර්න් යුනිවර්සිටි එකට එන්න පුළුවන් වෙන්නේ කියලා. අංජි අපි නවලෝක ආයතනයට join වෙන්න පුළුවන් ළමයින්ට O-level වලින් පස්සේ ඒ ළමයාගේ අධ්‍යාපනය එයා O-level වලින් පස්සේ higher education පටන් ගන්න කියලා හිතනවා නම් ඒගොල්ලන්ට අපිත් එක්ක join වෙන්න පුළුවන්. O-level සුදුසුකම පමණක් තියෙන ළමයෙක්ට අපිත් එක්ක join වෙලා ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ස්වින්බර්න් ෆවුන්ඩේෂන් year එක business engineering ස්වින්බර්න් ෆවුන්ඩේෂන් year එක හදාරන්න පුළුවන්. එතනින් පස්සේ ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ උසස් පෙළ සුදුසුකම තියෙන ඒ ලෙවල්ස් කරලා තියෙන ළමයෙක් නම් අපි තියනවා ඩිප්ලෝමා පාඨමාලා, ඩිප්ලෝමා ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, ඩිප්ලෝමා ඔෆ් ඉංජිනියරින්, ඩිප්ලෝමා ඔෆ් හෙල්ත් සයන්ස්, ඩිප්ලෝමා ඔෆ් බිස්නස්, ඩිප්ලෝමා ඔෆ් හොස්පිටලිටි ඇන්ඩ් ඉවෙන්ට් මැනේජ්මන්ට්. මේ සියලුම පාඨමාලාවන් ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන පාඨමාලාවන්. මේ පාඨමාලාව කම්ප්ලීට් කරාට පස්සේ ඒ පාඨමාලාව හදාරලා අවසන් වුණාට පස්සේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන සහතික පත්‍රයක් තමයි සර්ටිෆිකේට් එකක් තමයි ළමයින්ට හම්බ වෙන්නේ. ඒ සර්ටිෆිකේට් එකත් එක්ක උදාහරණයක් විදිහට ඩිප්ලෝමා එකක් කරන ළමයෙක් නම් ඩිප්ලෝමා ඔෆ් ඉංජිනියරින් කියන පාඨමාලාවකට ආවොත් ඒ ළමයා ඩිප්ලෝමා ඔෆ් ඉංජිනියරින් එකෙන් පස්සේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් ඉංජිනියරින් පාඨමාලාවේ දෙවැනි අවුරුද්දට සෙකන්ඩ් ඉයර් එකට එන්න පුළුවන්. ඉතින් පළවෙනි අවුරුද්ද අර ඩිප්ලෝමා එකෙන් ලංකාවේ ආව කව කරනවා. පළවෙනි අවුරුද්ද තමයි ඩිප්ලෝමා එකෙන් කව වෙන්නේ. ඒක ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ඒගොල්ලෝ ඔෆර් කරන කෝස් එකේ පළවෙනි අවුරුද්ද ඒ විදිහටම අපි නවලෝක කෝලේජ් එකේ ලංකාවේ උගන්වනවා. එතකොට ඒ ළමයාට දෙවැනි අවුරුද්දට තමයි එන්ජි එන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට O-level foundation O-level ඉවර වෙච්ච කෙනෙක් foundation program එක කරලා ඒගොල්ලන්ට bachelor's වලට එන්න අවස්ථාව තියෙනවද? අවස්ථාව තියෙනවා. O-level වලින් පස්සේ foundation එක කරලා foundation එකෙන් පස්සේ ඔස්ට්‍රේලියාව වලට එන්න කැමති නම් ඒ විදිහට එන්න පුළුවන්. foundation එක complete කරාට පස්සේ bachelor එකේ first year එකට නැත්නම් diploma එක කරලා diploma එකටත් එන්න පුළුවන්. foundation එක කරලා නවලෝක college එකේම diploma එක තියෙනවා. diploma එකත් complete කරලා යාගේ bachelor එකේ second year එකට එන්න පුළුවන්. හරි. ඉතින් O level කරන කෙනෙක්ට A level වලට ලංකාවේ කාලය ගත කරනවට වඩා ටිකක් ඉක්මන් පාත්‍රය එකක් හම්බෙනවා නේද? මොකද ලංකාවේ ටිකක් කල් යනවනේ O level කරලා A level කරලා දැන් ලංකාවේ campus එකට යන බලන් ඉන්න ඕනේ. ඉතින් ඔයගලන්ට අනිත් මූල්‍යමය හැකියාවන් ඒ වගේ දේවල් තියෙනවා නම් යම් තාක් දුරට මේ ඔප්ෂන් එකෙන් ඔයගලන්ට ටිකක් ඉක්මනට ඔයගලගේ ස්ටඩීස් ඉවර කරගන්න chance එකක් තියෙනවා නේද? chance එකක් තියෙනවා එන්ජි. ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ නවලෝක කෝලේජ් එකත් එක්ක ජොයින් වෙන ළමයෙක් ඇත්තටම වයස 20 21 වෙනකොට ඒගොල්ලන්ගේ බැචලර් එක කම්ප්ලීට් කරලා ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඉතා කෙටි කාලයක් ඇතුළත තමන්ගේ උසස් අධ්‍යාපන higher education qualification එක ලබා ගන්න පුළුවන්. පොඩි වයසේදී එතනින් පස්සේ ළමයින්ට අවශ්‍ය නම් මාස්ටර්ස් එකකට යන්න ඕයි අදාළ තමන්ගේ කැරියර් එක ඩිවලොප් කරගන්න බොහොම ලේසියි. මොකද දැනට
තියෙන ජොබ් ඔපචුනිටීස් අම කම්පිටිෂන් එකත් එක්ක ළමයින් පුළුවන් ඉක්මනින් තමන්ගේ ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න එකෙන් ඒගොල්ලන්ගේ කැරියර් එකේ ඩෙවලොප්මන්ට් එකට ගොඩක් සපෝට් එකක් හම්බ වෙනවා. ඒක නිසා නවලෝක කොලෙජ් එකත් එක්ක ජොයින් වෙන කෙනෙක් වයස 20 21 වෙනකොට තමන්ගේ බැචලර් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ නැකේ. හරි. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ ළමයි කී දෙනෙක් විතර එවලා තියෙනවද මේ ස්වින්බර්න් යුනිවර්සිටි එකට? ස්වින්බර්න් යුනිවර්සිටි එකේ ඇත්තටම මේ වෙනකොට එන්ජි ළමයි 1300කට වැඩි ප්‍රමාණයක් නවලෝක කොලෙජ් එකකින් ඇවිල්ලා ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ස්ටඩීස් කම්ප්ලීට් කරලා සහ දැනට ස්ටඩි කරගෙන යන ළමයි ඉන්නවා. මීට අමතරව ඉදිරියටත් එන අවුරුදු දෙක ඇතුළත ඔස්ට්‍රේලියාවට එන්න දැනට සෑහෙන ළමයි ප්‍රමාණයක් අපිත් එක්ක ජොයින් වෙලා දැනට නවලෝක කොලෙජ් එකේ ළමයි 450කට වැඩි ප්‍රමාණයක් දැනට ස්ටඩීස් අපිත් එක්ක ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ එන අවුරුද්ද මේ අවුරුද්ද අවසානයේ හෝ එන අවුරුද්ද වෙනකොට ඔස්ට්‍රේලියාවට එන්න ලෑස්ති වෙලා ඉන්න ළමයි. හරි. ඉතින් අපිට එහෙනම් කියන්න දැන් මේක බලන කෙනෙක්ට නවලෝක කොලෙජ් එකට ජොයින් වෙන්න අවශ්‍ය නම් ඊළඟ ඉන්ටේක් එක කවද වගේද ඔයගලන්ගේ තියෙන්නේ අලුතෙන් ළමයි බඳවා ගැනීම? ඊළඟ ඉන්ටේක් එක එන්ජි ජූනි මාසේ තියෙනවා. අපි මේ වෙනකොටත් ළමයින්ගේ එන්රෝල්මන්ට්ස් පටන් ගෙන තියෙනවා. ඒක නිසා ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හැකි ඉක්මනින් නවලෝක කොලෙජ් එක කන්ටැක්ට් කරන්න, එහෙම නැත්නම් නවලෝක කොලෙජ් එකට එන්න පුළුවන්, ඇවිල්ලා විස්තර ලබා ගන්න. ජූනි මාසේ අපේ ඊළඟ ඉන්ටේක් එක තියෙනවා. ඊට කලින් අපිත් එක්ක කතා කරලා අපේ කවුන්සිලර්ස්ලත් එක්ක කතා කරලා අවශ්‍ය ඉන්ෆර්මේෂන් ලබාගෙන පුළුවන් ඉක්මනින් ජොයින් වෙන්න. ඔව්. එතකොට කවුරු හරි කෙනෙක්ට ඔයගලන්ව කන්ටැක්ට් කරගන්න හොඳම විදිය මම නම්බර් එක ස්ක්‍රීන් එකේ දානම්. ඔයගලන්ගේ ඔෆිස් එකට ඇවිල්ලා කතා කරන්න පුළුවන් ද අවස්ථාවක් තියෙනවද? අවස්ථාවක් තියෙනවා එන්ජි සතියේ දවස් 5ම සහ සෙනසුරාදා. අපි විශේෂ කවුන්සලින් ටීම් එකක් ඉන්නවා. ඕන වෙලාවක ස්ටුඩන්ට් කෙනෙක් ඕ තමන්ගේ දෙමව්පියන් එක්ක එන්නව නම් ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ඒ සියලුම විස්තර ලබා ගන්න පුළුවන් අපේ ආයතනයට ආවොත්. හරි. ඉතින් ඒ ටික තමයි මට කියන්න ඕන වුණේ. ඉතින් මං හිතුවා රුක්ෂාන් සහ තව නවලක කොලෙජ් එකේ ටීම් එකක් ඉතින් මට මාව කන්ටැක්ට් කරලා ඒගොල්ලෝ මෙල්බන් එනවා කියලා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් ඇවිල්ලා හම් වෙලා chat එකක් දාන්න. ඉතින් මොනවද plans? කවදද ආවේ? කවදද යන්නේ? අපි ආවේ අංජි ඇත්තටම ගිය සඳුදා හවස. දැන් 5 වෙනි දවස් අපි මේ මෙල්බන් ඉන්න. අපි වැඩ සැහැන්න මේ වෙනකොට කවර් කරගත්ත අපිට අවශ්‍ය මීටින්ග්ස් තිබුණා. ඉතින් අද හවස අපි ආපහු ලංකාවට යන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි. ඉතින් ඇත්තට මේ දවස්වල වෙදර් එක නම් හරි නැහැ. මෙල්බන් වල ටිකක් සීතලයි. ඔයාලට කොහොමද දන්නේ? ආන්නම් ටිකක් සීතලයි. වින්ඩ කාලේ ලඟ ළඟ වෙන හින්දා. අපිට අලුත් දෙයක් කියන්නේ අපි එහෙ ඉඳලා අවුරුදු කීපයක් මෙල්බන් වලට එන්න හම්බුන්නේ නැති නිසා කොවිඩ් නිසා දැන් මේකට ආපු නිසා ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා කාලෙකට පස්සේ. ඔව්. ඉතින් අපි මේ වීඩියෝ එක කරද්දිත් ඇත්තටම එළියේ වහිනවා ඔයගලට පොඩක් පෙන්නන්න. මොකද රුක්ෂාන් ඉන්න මෙතන මේගොල්ලෝ අරන් ඉන්න අපාර්ට්මන්ට් එකෙන් ඇත්තටම ස්වින්බර්න් යුනිවර්සිටි එක පේනවා බැල්කනි එකට. ඉතින් ඒ තරම් ළඟ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මම පල්ලේ හරි ගියාම ඔයගලට යුනිවර්සිටි එකක් පෙන්නන්න. ඉතින් එහෙනම් රුක්ෂාන් thank you පොඩි ඉන්ටර්විව් එකට එකතු වුණාට. මම හිතුවා හොඳ ඔපචුනිටි එකක් කියලා. මොකද දැන් මම කවදා ආයේ ලංකාවට එයිද දන්නේ. ඉතින් ඒ නිසා අපිට ලංකාවේ හම්බෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මම හිතුවා මෙබන්නට ඔයා ඇවිල්ලා තියෙන නිසා පොඩි chat එකක් දාමු කියලා. හරි. Thank you so much එකතු වුණාට. Thank you එන්ජි අපි බලන්න ආවට මෙල්බන්ට ආවා කියලා දැනගෙන. Thank you. හරි. එහෙනම් මම ඔයගලන්ට දැන් පල්ලෙහාට ගියාට පස්සේ මේගොල්ලන්ට good bye කියලා ඊට පස්සේ ස්වින්බර්න් යුනිවර්සිටි එකට එළියෙන් පෙන්නන්නම්. හරි. දැන්ට bye. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන බැල්කනි එක අන්න තියෙනවා ස්වින්බර්න් යුනිවර්සිටි එක. පල්ලට පේනවා ඇති ටිකක් වහිනවා. මම පල්ලෙහාට ගිහිල්ලා යුනිවර්සිටි එක ලං කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවා ඇති මම ස්වින්බර්න් යුනිවර්සිටි එක ඉස්සරහා ඉන්නේ. ඉතින් කොච්චර ලොකුද කියලා යුනිවර්සිටි එක. මේ දිග්ගටම බිල්ඩින්ග්ස් ටික ඔක්කොම ස්වින්බර්න් යුනි එකේ. මෙල්බන් වල ඔයගොල්ලෝ ස්වින්බර්න් ස්ටඩි කරන්න එනවා නම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා මේ කැම්පස් එකේ තමයි ඔයාලා ස්ටඩි කරන්නේ.